Very nice to meet you. Me too. The. You too. The. Nice to meet you. මේක අපි casual formal මේ ඕනම අවස්ථාවකදී හරිම commonly භාවිතා කරන phrase එකක්. ආමුණ ගැහිම සතුටක් කියන එක. ගොඩක් වෙලාවට students ලා කරන වැරද්දක් තමයි error respond කරන්නේ. Me too කියලා. හැබැයි මෙතනදී අපි කියන්න ඕනේ ඇත්තටම මටත් ඔයා ආමුණ ගැහිම සතුටක් කියලා. Alright, so here we should respond saying you too. ඔයාවත්. You too. Me too කියුවොත් that doesn't make any sense. ඉතින් මෙතන ඔයා me too කියලා respond කරත් එහෙම එතනින් කියවෙන්නේ ඔව් එක හරි. ඔයාට මාව හමු වීම හොඳයි තමයි. මගේ අදහසක් ඉතින් ඒක කොහොමත්ම මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. Nice to meet you. මේ phrase එක use කරන්න එපා කවිලාටද. අපි phrase එක use කරන්නේ කෙනෙක්ව අපිට first time පළවෙනි වතාවට meet වෙන අවස්ථාවේ විතරයි. ඊට පස්සේ දෙවෙනි පාර තුන්වෙනි පාර අපිට එයා මුණ ගැහෙනකොට තමහරු again nice to meet you කියන phrase එක භාවිතා කරනවා මම අහලා තියෙනවා. හැබැයි අපි එහෙම භාවිතා කරන්නේ නැහැ. කලින් කිව්වා වගේ ඔයාලට කෙනෙක්ව පළවෙනි පාරට මුණ ගැහෙන අවස්ථාවකදී අපිට පුළුවන් nice to meet you කියලා ප්‍රකාශ කරන්න. ඉතින් කලින් මුණ ගැහලා තියෙන කෙනෙක්ව ආපහු සැලක්ක ඔයාලට මුණ ගැහුණොත් එහෙමතර මොනවද ඔයා කියන්නේ? ඔයාලට කියන්න පුළුවන් glad to see you. Glad to see you again. එහෙම නැත්නම් Great to see you. Great to see you. Manatang. It's nice to see you again. It's nice to see you again. ඔයාව නැවතත් දකින්න ලැබීම මට සතුටක් කියන අදහස. ඒකම තමයි අපි කොච්චර fluent speaker කෙනෙක්ද කියන එක අපි කැමති අනික් කටියට අඟවන්න. මමගේ ගොඩක් common phrases හැම වෙලේම use කරන්නට වඩා අපිට ගොඩක් විකල්ප වෙනවා භාවිතා කරන්න පුළුවන්. It's nice to meet you වෙනුවට ඔයාට භාවිතා කරන්න පුළුවන් phrases කීපයක් තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. අපි මුලින්ම බලමු ෆෝමල් සෙටින් එකක නැත්නම් ප්‍රොෆෙෂනල් සෙටින් එකකදී කොහොමද ආට කෙනෙක්ව ෆ්‍රෙෂ් ටයිම් මුණ ගැහුණාම අපි නයිස් ටු මීට් යූ වෙනුවට භාවිතා කරන්න ඕනේ මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ ආට ඒ විදිහට භාවිතා කරන්න පුළුවන් ඕල්ටර්නටිව්ස් ටිකක්. ෆෝමල් සිචුවේෂන්ස් වලදී අපිට මේවා භාවිතා කරන්න පුළුවන්. It's a pleasure to meet you. It's a pleasure to meet you. ඔයා මුණ ගැහිම සතුටක්. Nice to meet you කියනට වඩා It's a pleasure to meet you. Make a tikak formal bowing ready. And also you can use It's a pleasure meeting you. It's a pleasure meeting you. Then metana apa infinitive ekak bawatha karala thiyena to meet. It's a pleasure to meet you. E wageema metana bawatha karala thiyena gerund ekak. Meet kire verb ekata ing add karala meeting. It's a gerund. Hamu vima. All right. It's a pleasure meeting you. Verbs වල විදාකාර forms ඒ වගේම gerunds මේ වගේ දේවල් සම්බන්ධයෙන් මම ඉදිරියේදී ඔයාලට grammar lesson එකක් අරන් එන්නම් අනිවාර්යයෙන්ම. And next one. Pleased to meet you. Pleased to meet you. අපි කලින් බලපු conversation එකේ තාල දකින්න ඇති. Pleased to meet you too. Pleased to meet you too කියලා භාවිත කරලා. ඒ වගේම Pleased to make your acquaintance. Pleased to make your acquaintance. අපි මේ ෆ්‍රේස් එක සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අපේ කලීග්ස්ලා, කෝවර්කර්ස්ලා ඔත් එක්ක යම්කිසි ආයතනයක එකට වැඩ කරන කට්ටිය. When you meet a colleague, a coworker for the first time and when you get to know them a little, you are not close friends yet, but you know each other a little. So you can say, "Pleased to make your acquaintance." You have to be friendly and professional at the same time. සාමාන්‍යයෙන් තනකෝ කෙනෙක් කරන අලුතෙන් ජොබ් එකට යනවා කියලා ඔහුගේ කම්පැනි එකේ ඉතින් අලුතෙන් ජොබ් එකට ආපු කෙනාත් එක්ක ආදැන් ෆ්‍රෙෂ් ටයිම් මීට්ලා කතා කරනකොට ඔයාලට කියන්න පුළුවන් please to make your acquaintance. Please to make your acquaintance. And the last one. It's an honor to meet you. It's an honor to meet you. මෙතන අපි h pronounce කරන්නේ නැහැ. ඔයාලා දන්නවා. It's an honor. එක ගෞරවයක් to meet you. ආමුණ ගැසීම මට ලොකු ගෞරවයක් මට එක වාග්යක්. ඉතින් මේ වගේ ෆ්‍රේස් එකක් අපිට හැමෝමත් එක භාවිත කරන්න බෑ. ගොඩක් එක ගැළපෙන්නේ ඔයා ගොඩක් ආදරය කරන වගේ රෝල් මොඩල් එකක් නැත්නම් ඔයාගේ කවුරු හරි සීනියර් කෙනෙක්. එතකොට someone of high standing. ඒ වගේ කෙනෙක් ඔන්න ෆස්ට් ටයිම් නම් meet වෙන්නේ nice to meet you කියනට වඩා ඔයාට හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ඇති කරන්න පුළුවන්. It's an honor to meet you. It's an honor to meet you. මේ වගේ ෆ්‍රේස් එකක් භාවිතා කිරීම තුලින්